අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට ඉතින් අදත් අපි Agri-Biz YouTube channel ඔස්සේ අලුත් වීඩියෝ එකක් ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ඉතින් පහුගිය කාලේ අපි විශේෂයෙන්ම තේවගාව සම්බන්ධයෙන් විශාල වීඩියෝ ප්‍රමාණයක් ගෙනාවා ඉතින් අපි පොඩ්ඩක් අපේ approach එක වෙනස් කරන්න තීරණය කරා ඇත්තම තේවගාව ගැන කතා කරන ගමන් අනිකුත් භෝග වගා පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න සහ දැනුම තාක්ෂණය බෙදා ගන්න තමයි දැන් උත්සාහ කරන්න යන්නේ ඉදිරි කාලයේදී ඉතින් විශේෂයෙන්ම මේ මල් වගාව පිළිබඳ කතා කිරීමේදී අපි ආරම්භ කරන්න යන්නේ රෝස වගාව සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් ඔබට ගෙන එන්න. ඉතින් ඔබ දන්නවා අද දවසේ රෝස කියලා කියන්නේ ක්වීන්ස් විදියට සලකනවා මේ මල් වගාවේදී. ඉතින් ඉස්සෙල්ලාම වීඩියෝ එක විදියට අපි රෝස වගාවේ ඉතිහාසය පිළිබඳ තමයි අද දවසේ කතා කරන්න යන්නේ. අපේ මෙහි සාමාන්‍යයෙන් වීඩියෝ සීරීස් එකක් ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම වාණිජව රෝස පැල තබාන් කරණය ඔබ යෙදෙන්නේ කෙසේද කියන දක්වා ඔබ ගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙහිදී අපේ තියෙන දැනුම සහ අන්තර්ජාලයේ දැනුම සහ රෝස වගාව ආශ්‍රයෙන් වෘත්තීමේ යෙදෙන අයගේ දැනුම ඔබත් එක්ක බෙදා හදා ගන්න ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් රෝස මල් ගත්තාම ඇත්තටම රෝස සහ මිනිසා අතර තියෙන සම්බන්ධය කතා කිරීමේදී ගොඩක් වෙලාවට මෙය කිසිදු පූර්ව කාලය දක්වා විහිදිලා යනවා. සාමාන්‍යයෙන් අන්තර්ජාල දත්තත් එක්ක බලනකොට ගොඩක් වෙලාවට උන් කියන රෝස පොසිල ඉතා විශාල ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා කිසිදු පූර්ව යුගයේ දක්වා මේ වයස සම්බන්ධ වෙනවා කියලා. ඉතින් රෝස ගත්තාම විශේෂයෙන්ම මේ පොසිල හමුවීම සිද්ධ වෙලා තියෙන්නේ එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, ජපානය, ග්‍රීසිය වගේ රටවල් වල සහ විශේෂයෙන්ම ග්‍රීක රෝම අධිරාජ්‍යවල උත්සව සඳහා රෝස මල් යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම ඊජිප්තු මමි සැරසීමේදී රෝස මල් යොදාගෙන තියෙනවා කියලා තමයි දත්ත වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඒ කාලේ වෙනකොට රෝස මල් වලින් විවිධ ඖෂධ සහ රෝස මල් තම්බාගත් විවිධ ඖෂධ වර්ග සඳහා රෝස මල් භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මුල් කාලයේදී මේ කැලේ තියෙන මල් එහෙම නැත්නම් වයිල් වල් රෝස දර්ශ තමයි භාවිතයට අරන් තියෙන්නේ. පසු කාලීනව මේ මිනිසා විසින් අපි කියන හයිබ්‍රිඩ්ස් වගේ දේවල් නිර්මාණය කර ගැනීම දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් දැනට තියෙන ප්‍රභේදත් එක්ක කතා කිරීමේදී ගොඩක් වෙලාවට දැනට තියෙන විශේෂයෙන් මේ හයිබ්‍රිඩ් රෝස වර්ග තියෙනවා. ඊට පස්සේ ෆ්ලෝරිබවුන්ඩා රෝස් කියලා එක තියෙනවා. ඊට පස්සේ කුරු රෝස එක තියෙනවා, වැල් රෝස තියෙනවා, පඳුරු රෝස, මේ වගේ ආකාර කිහිපයක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ලෝකයේ රෝස මල් මූලික විශේෂ වර්ග ගත්තොත් සාමාන්‍යයෙන් 3000කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් වර්ගීකරණය කරන එකත් අමාරුයි කියලා තමයි රෝස පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් පවසන්නේ. ඉතින් මේ තමයි ඉතිහාසයේ සහ රෝස සහ රෝසවල කොහොමද ඇයි රෝස මිනිසුත් එක්ක සම්බන්ධ වුණේ කියන කාරණේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වාණිජව රෝස පැල තවානක් කර ගැනීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔබ මූලිකව අවධානය යොමු කළ යුතු කාරණා මොනවද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් සිට අපි ආරම්භ කරමු. ඔබ වාණිජව රෝස පැල තවානක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ මූලිකව අවධානය යොමු කරන්න ඕනේ කාරණා මොනවද කියලා. එතෙක් ඔබට සුබ දවසක්.